ජීවිතයේ සමහර අවස්ථාවන් තියෙන ප්‍රේමාන්තේනි, අපිට බොහොම අවධාරණාත්මක තීරණ ගන්න වෙන. එහෙම නැත්නම් බොහොම වැදගත් තීරණ, ඒ කියන්නේ drastic decisions කියලා අපි කියනවා. ඒ කියන්නේ බොහොම දරුණු තීරණ ගන්න වෙන අවස්ථාවල්. එහෙම දරුණු තීරණ ගත්තේ නැත්නම් අපේ ජීවිත අති භයානක තැන්වලට වැටෙන්න පුළුවන්. විනාශකාරී තැන්වලට වැටෙන්න පුළුවන්. මේ අපාය කියන සංකල්පය, එහෙම නැත්නම් ඉවරයක් නැති විනාශකාරී වේදනාවන් කියන තැන් අපේ ජීවිතයේ සමහර වෙලාවට තියෙනවා. එම උනාම ජීවිතේ ගොඩාක් අසරණ වෙන තැන් තියෙනවා. මේ ළඟදී එක අම්මා කෙනෙක් එනවා. ඒ අම්මගේ කකුල දණහිට පල්ලහෙන් ටිකක් කපලා, සම්පූර්ණයෙන්ම කපලා අයින් කරලා, ඒක ඇල්ල අයින් කරලා තියෙනවා. ඉතින් මේ අම්මා හරියට දුක් වෙනවා. එයි මට මෙහෙම උනේ ෆාද, මට හිතා ගන්න බෑ මොකක් හරි කවුරු හරි මොන හරි දෙයක් මට කරලත් දන්නේ නැහැ. මොකක් හරි එහෙම විසබීජයක් ගිහිල්ලා එයාට දියවැඩියාවක් තිබිලා, ඊට දසය කකුල පොඩ්ඩක් නරක් වෙලා, අවසානයේදී ඩොක්ටර්ස්ලා තීරණය කරනවා මේ කකුල කපලා අයින් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එයාගේ සම්පූර්ණම කකුල අයින් කරන්න වෙයි කියලා, නැත්නම් ඒක උඩු දුවනවා කියලා. ඒ නිසා අර වැඩි යහපතට එයාගේ කකුල කපලා අයින් කරනවා. දැන් මේ කකුල කපලා අයින් කරන එක කරන්නේ එයාගේ ජීවිතය බේරගන්න. එහෙම නැති වුණොත් ඕක උඩුදුවල ඕක හදවතට ගියොත් එහෙම එතනින් එහාට එයාව බේරගන්න බැරි වෙනවා, එයා මැරෙනවා. ප්‍රේමන්තනි, ජේසු අද අපිට කතා කරන්නේ හරිම ප්‍රායෝගිකව. මේක මේ අපි පාපයට වැටෙනවා නම් අපි ඇහැ ගලවලා අයින් කරන එහෙම කතන්දරයක් නෙමෙයි මේක, වචනාර්ථයෙන් ගන්න එපා. ඇත්තටම ජේසුස් වහන්සේ මෙතන කියන්නේ අපිට මේ වගේ drastic decisions, අපේ ජීවිතේ මෙහෙම දරුණු තීරණ ගන්න වෙන අවස්ථාවල් තියෙනවා. එහෙම නැති වුණොත් අපි විනාශ වෙනවා. අපි මේ ලෝකේම අපාගත ජීවිත ගත කරන මිනිස්සු බවට පත් වෙනවා. ඒ වේදනාවන් වලින් අපි කවදාවත් ගැලවෙන්නේ නැති මිනිස්සු බවට පත් වෙනවා. සමහර මිනිස්සු අර බීමත්කම තෝරගෙන ඒ බේබදුකම අත අරගන්න බැරුව සිරෝසිස් හැදිලා, ලේ වමනේ දාලා, අක්මාවල් බඩවල් ඔක්කොම දියවිලා, මූණු ඉදිමිලා, මහ පුදුමාකාර අසරණ අන්ත අසරණ වේදනාත්මක විදිහට මැරිලා යන්නේ. ඒ මිනිස්සුන්ට ආයේ අමුතු අපායක් අවශ්‍ය නැහැ ප්‍රේමාතේ. ඒ අපායවන් අපි මේ ලෝකයේ තුළම අපි අත් විඳිනවා. අපාය කියලා ආයේ අමුතුවෙන් අපි විඳින්න දෙයක් නැහැ. අපාය කියන්නේ මේ ලෝකේ තමයි. මේ ලෝකේ අපි අපායක් කරගත්තයින් පස්සේ අපිට ඊළඟ ලෝකේ ආයේ අමුතුවෙන් ස්වර්ගයක් හම්බෙන්නේ නැහැ. මේක අපායක්. එතකොට මගේ දුර්වලකම්, මගේ වැරදි, මගේ පෞකාරකම් හේතුවක් වෙනවා මාව මේ ලෝකයේ තුල අපාගත ජීවිතයක් ගත කරන්න සලස්වන්න. එතකොට එතනින් එහාට මට දෙයක් කරන්න බෑ. ඒක අපි අවබෝධ කරගන්න ඕන. සමහර වෙලාවට අපි හිතනවා අපි අපේ ජීවිතේ අපි කරන කියන සමහර දේවල් එක්ක අපි හරි අනේ හරි සතුටින් හරි සාමයෙන් හරි සමාදානෙන් අපි ඉන්නවා, ප්‍රශ්නයක් නෑ වගේ. නමුත් ඇතුලෙන් ගින්දර පිච්චිලා අන්තිමට වහා විශාල ගින්නක් බවට පත් වෙලා අපි විනාශ වෙනවා. අපි පැලස්තර දාගෙන එහෙම යන්න බෑ ප්‍රේමන්ත. අපේ ජීවිතේ නිසා අපිට ස්වාමින් වහන්සේ බොහොම ආදරෙන් කියනවා අද දවසේදී. උන්වහන්සේගේ ආදරයත් එක්ක සම්බන්ධ වෙන්න, බලවත් වෙන්න, ශක්තිමත් වෙන්න. උන්වහන්සේගේ ආදරයත් එක්ක අපි මේ සම්බන්ධ වෙනා. උන්වහන්සේගේ ආදරය තුළ අපිට තීරණ ගන්න පුළුවන් වෙනවා. අපේ ජීවිතේ වැරදි දේවල් අපි කරනවා නම්, අපේ ජීවිතේ අපි යමක් කරනවා නම්, ඒ කරන කාරණාව ඔබට අහපතක්, අවඩක්, විනාශයක්, මේක අමු අපායක් බවට පත් වෙනවා කියලා ඔබට දැනෙනවා නම් ඒක නවත්තන්න, ඒක අයින් කරලා දාන්න, ඒක ඉවත් කරන්න. අම්මා කෙනෙක් එනවා මං ගාවට. ඒ අම්මා හරි අසරණයි. ඒ අම්මා හරි අසරණයි. මේ අසරණකම තුළ ප්‍රයෝජනය ගන්න මිනිස්සෙක්. මේ අම්මාගේ එයාගේ මහත්ය නැති වෙලා එයාට ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ මිනිස්සෙර ලඟ වෙලා ඉන්නවා කෙනෙක්. ඉතින් එතකොට එයා කියනවා මට එයා මෙයාට සල්ලි දෙනවා. නමුත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන.
තවත් තවත් දර බවුලක්. එතකොට මෙයාට ලොකු ගිල්ට් ෆිලිං එකක් මෙයාට තියෙනවා. මෙයා දන්නවා මේ වැටීම හරි භයානකයි. මොකද දේවල් දැනගත්තොත් දරුව දෙන්නර නින්දාවක් අපහසයක් අමු අපායක් බවට ගේපත් වෙනවා. මේ වගේ හේතු ගොඩක් තියෙනවා. ඉතින් මේ අම්මට නමුත් අර එතනින් ලැබෙන අර ආර්ථික යම් විදිහකට තමන්ගේ ආර්ථිකයට ශක්තියක් නිසා අර අතනින් ගැලවෙන්න මිදෙන්න බෑ, අයින් කරන්න බෑ. මොකද යම් විදිහකට තෘප්තියක් තියෙනවා, යම් විදිහකට සැනසීමක් තියෙනවා කියලා. නමුත් මම ඒ අම්මට බොහොම ආදරණීය ආයාචනයක් කරපු වෙලාවේදී ඒ අම්මා අදිෂ්ඨානයක් ගන්නවා මේක නවත්තන්න. ඊට සතියකට විතර පස්සේ මාව හම්බ වෙච්ච වෙලාවේදී අපි ඥානකාන්තියට ගිය තැනක ඒ හම්බෙච්ච වෙලාවේදී මට කියනවා, එයා ගත්ත මේ තීරණය එයාට මොන තරම් සැනසීමක්ද, එයාට මොන තරම් නිදහසක්ද, එයාට මොන තරම් ගැලවීමක්ද, එයාට මොන තරම් ප්‍රීතියක්ද කියලා දැනෙනවා කියලා. මං කිව්වා දිව්‍යන් වහන්සේට මාර්ගයක් දෙයි, අවංක වෙන්න, සතුටින් ඉන්න, තමන්ගේ දරුවන් එක්ක ඉන්න, කාගේවත් අතකුළු බවට පත් වෙන්නට එපා, ඒ පාපයට වහල් වෙන්නට එපා කියලා. ප්‍රේමන්තිනි, අපේ ජීවිතයේ සමහර වෙලාවට අපේ මේ පෞකාරකම් අපිට අත අරගන්න බැරි. මොකද අපිට එතනින් ලැබෙන තෘප්තිය සැනසීම ඊට වඩා වැඩි නිසා. ඒ නිසා ස්වාමින් වහන්සේ ඔබට මට අද ආරාධනා කරනවා, ඔබගේ මගේ ජීවිතය තුළ ඔබේ වැටීමට හේතු වෙන හැමදේම ඔබ අපාගත වෙන්න කලින්, මේ එක අපායක් බවට පත් වෙන්න කලින් මේ ලෝකයේ තුළම එයින් අයින් වෙන්නට, බැහැර වෙන්නට, එහෙම අපාගත වෙන්නට ඔබේ ජීවිතයේ යමක් තියෙනවා නම් එතනින් අපි බැහැර වෙමු, අයින් වෙමු, ස්වාමින් වහන්සේ තුළ පරිපූර්ණ ජීවිත ගත කරන මිනිස්සු වෙමු. ආමෙන්. සුබ දවසක්. චේස් පිටයි.